ජාත්‍යන්තරයට යට නොවන සජේ කවුරු හරි බලපෑම් කරන්නට ආවොත් මුළු රටත් එක්ක එක්සේසත් වෙලා කේසර සිංහය වගේ අපි අපේ මාතෘභූමිය සුරකින්නවා ජනතාව ඉල්ලන ජනපති කවුද අපේ තාත්තා ඉගෙන ගන්න කොටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් දැන් මම ඉගෙන ගත්තේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට මගේ පුතෙක් ඉන්නවා හතර වසරේ එයා ඉගෙන ගන්නෙත් සංවර්ධනය වෙමින් පවතින රටක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පස්වන දාට අලුත් මගක අයිබෝන් ඔබ ITN රාත්‍රී 9 සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කුෂාණී කෞශල්‍ය ආත්නායක ලංකා ඉතිහාසයේ ව්‍යවස්ථාමය දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව අදට හරියටම වසරක්. පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිදු වූ කුමන්ත්‍රණය කිසිදු ලේහැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව පරාජය කිරීමට හැකිවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස. ජනතා වරමින් බලයට පත් ආණ්ඩුවක් මේ රටේ විවස්ථා කුමන්ත්‍රණයක් මගින් ඉවත් කර දැම්මේ අද වැනි දිනයක. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ ආණ්ඩුවක් කිසිදු හේතුවක් නැතුව ඉවත් කර දැම්මා. නමුත් දවස් 52කට පසු ඒ කුමන්ත්‍රණය මැඩ පවත්වා යලිත් ප්‍රජාතන්ත්‍රවාදී රජකරවන්ට අපට හැකි වුණා. නීත්‍යානුකූලව ඒ කටයුතු සිදු කර ගැනීමට හැකිවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක්. ඒ ජය ලබා ගැනීමට හැකි වුණේ ස්වාධීන අධිකරණ, ස්වාධීන පොලිස්, ස්වාධීන රාජ්‍ය සේවා වැනි ආයතන ගණනාවක් 19 වෙනි සංශෝධනයේ හරහා ශක්තිමත් කළ නිසායි, බලගත් කළ නිසායි. අගමැතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතු බවත් අධිකරණය පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා විවිධ තර්ජන, ගර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වුණා. පාර්ලිමේන්තුවේ ශක්තිය හා බලය යටපත් කරන්නට කිසිවෙකුට හැකි වුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම අප සැමගේම වගකීමයි. අප සැමගේම යුතුකමයි. අප එසේ කළ යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි. මෙතනදී අපි කල්පනා කළ යුත්තේ දේශපාලන පක්ෂ රැක ගැනීම නෙවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. ඉතින් මා ඉල්ලා සිටින්නේ ඔබේ දේශපාලන මතය කුමක් වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගතය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කැපවෙන ලෙසයි. ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් පිරීම නිමිත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ ජනතාව නිදහස් චතුරාර්ය පරිශ්‍රයට අද එක් වුණා. ඒ අදුරු යුගය නිසැකවම නිමා කරන අදිටන වෙනුවෙන් පහන් පෙළහර දැක්වීමටයි. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පැවතුනේ මහජන හිසමත කඩා වැටුණු ඛේදවාචකයක් ලෙසයි. ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඊට කඩිනම් පියවරගෙන මහජන හිතකාමී ව්‍යාපෘතියක් බවට පත් කරනු ලැබුවා. මේ වන විටෙහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට සියල්ල සූදානම්. එම ප්‍රදේශයේ සංචාරයකින් පසුව අප නියෝජිත අශෝක වීරසිංහගෙන එන වාර්තාවක් දැන්. උමාඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අලිකොට ආර ජලාශය පෝෂණය වෙනවා. එම ජලයෙන් මේ පහළ මිටියාවතේ ඇති ගොවිබිම් රසක් සරුසාර කිරීම සඳහා ඉදිරියේදී ජලය සැපයීමට නියමිතයි. හඳපානාගල වැව ඉන් පෝෂණය වන එක් ව්‍යාපෘතියක්. මේ වන විටත් හඳපානාගල වැවේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන්නේ.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ කරඳකොල්ල හුණුකැටිය ප්‍රදේශයේ ඉදිකර ඇති ජලවිදුලි බලාගාරය පිළිබඳ අප ඊයේ දිනේ තොරතුරු වාර්තා කළා. එම ජලවිදුලි බලාගාරයෙන් නිකුත් කරන ජලය එක්රස් කරන්නේ අලිකුට ආර ජලාශයටයි. මෙම ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 65000ක්. අලිකුට ආර ජලාශයේ වැඩ කටයුතු මේවන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. එහි ජලය දකුණු හා වම් ඉවුරු ඇල මාර්ග දෙකක් ඔස්සේ වැව් 106ක් පමණ පෝෂණය කිරීමට නියමිතයි. අලිකොටාර ජලාශයෙන් අක්කර 4200කට ජලය සපයනවා. උමාවේ පහළ නිම්න සංවර්ධනය ගත්තට පස්සේ අක්කර 11000කට විතර ජලය සැපීම කරන මේකේ ප්‍රතිලාභ ලැබෙන්න නම් අපි එළ මාර්ග දෙක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕන. හඳපානගලට යන එළ මාර්ගයේ අපි කිරිඳිවට දාලා තමයි එතන හඳපානගලින් ඇනිකට් කළා ජලාශයට ගන්නෙ. කුඩාව ජලාශයේ වැඩ කටයුතු මේ වනට 70%ක් පමණ තමයි ඉවරලා තියෙන්නේ. එළ මාර්ගත් 70%ක් පමණ ඉවරලා තියෙන්නේ. දැනට අපේ අලිකොටා ජලාශයේ වෙනමම දීවර සමිතියක් තියෙනවා. දැනට මේ වෙනුවට මත්ස්‍ය පැටවුන් 1,200කට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. දැනටත් දීවර කර්මාන්තයේ එදෙන පිරිසක් ඉන්නවා අපේ දීවර සමිතියේ. අලිකොට ආර ජලාශයෙන් මුදා හැරෙන ජලය දකුණු ඇල මාර්ගයේ ඔස්සේ හඳපානාගල ඉදිකර ඇති මෙම ජලාශය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එහි ඇති ඓතිහාසික වැව මෙවන විට රුපියල් මිලියන 900ක් වැය කර වැඩි දියුණු කර තිබෙනවා. ඒ යටතේ අලුතින් ප්‍රතිලාභ හිමිවන ගොවිපවුල් සංඛ්‍යාව 1500ක්. මීට අමතරව දකුණු ඇල යටතේ ගොවිපවුල් 850කට ප්‍රතිලාභ හිමිවනු ඇති. මෙම ව්‍යාපෘතියෙන් වැල්ලවාය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපීම සඳහාද මෙවන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. අකරාඩි 5000ක පමණ ධාරිතාවයක් තමයි තිබුණේ අපි වැඩකටයුතු උමාවේ ව්‍යාපෘති යටතේ ආරම්භ කරනකොට. ඒක දැනට අකරාඩි 15000 දක්වා ජලාශයේ ධාරිතාව වැඩි කරලා තියෙනවා. ඊට අමතරව හඳපානාගල ජලාශයේ අතීතයේ ඉඳලා පැවතුනේ දකුණු ඇල මාර්ගයේ පමණයි. ඒ යටතේ අකර 1700කට ජලය සැපයුණා. අලුත් ඇල මාර්ගයක් විදිහට වම්මියුරු ඇල මාර්ගය අපි සම්පූර්ණයෙන්ම අලුතෙන් සංවර්ධනය කරලා මේ වෙනුවට වැඩ කොටස් අවසාන මට්ටමටම පත් වෙලා තියෙනවා. ඒ යටතේ අකර 3000කට ආසන්න ප්‍රමාණයකට වගාකටයුතු සඳහා ජලය සපයන්න හැකි වෙලා තියෙනවා. මෙම ව්‍යාපෘතියේ කරඳකොල්ල භූගත ජලවිදුලි බලාගාරය සහ හනපානාගල අලිකුට ආර විවෘත කිරීම එළඹෙන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණයේ නිල නොවන ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද ඒ අනුව පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවලදී එක් එක් ගණන් කිරීමේ ශාලාවල ප්‍රතිඵල ඒ ඡන්ද ප්‍රදේශයට අනුව මූලිකව සකස් කරනවා. අනතුරුව එම ප්‍රතිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පිහිටුවා ඇති අවසාන ප්‍රතිඵල සැකසීමේ මධ්‍යස්ථානයට යොමු කිරීමට නියමිතයි. මෙම මධ්‍යස්ථානයේදී ප්‍රතිඵලවල නිර්වත්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ ඡන්ද ප්‍රදේශයට අදාළ ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවනවා. එහිදී මාධ්‍ය වෙත නිල වශයෙන් ලබා දෙන ප්‍රතිඵල පමණක් විකාශය කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. මෙම ක්‍රමවේදයට අනුව නිල වශයෙන් නිකුත් කරන ප්‍රතිඵල හැර අන් කිසිවක් විකාශය නොකරන ලෙසද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම මේවන විට සිදු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මේවන විට එළිදක්වා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දස ප්‍රතිපදා ප්‍රතිපත්තිමය සම්පූර්ණ යන්න මූලික කර ගනිමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුවා. පළමුව ජාතික ආරක්ෂාව, නොනැමෙන විදේශ ප්‍රතිපත්තියක්, දූෂණය පරදන රටක් ආදී කරුණු 10ක් මීට ඇතුළත්. අප විසින් ජනගත කරන සෞභාග්‍ය දැක්ම නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී රාජ්‍ය පාලනය පිළිබඳ ආගමික සංකල්පයන්ට විශේෂ අවධානයක් යොමු කළ බව මම ඔබට කියන්නට කැමති. මෙම ප්‍රතිපත්ති මාලාව හරහා ඉදිරිපත් කොට තිබෙන්නේ රටේ ස්වෛරීත්වය සුරකින දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන තාරුණ්‍ය මත විශ්වාසය තබන වැඩපිළිවෙලක්. අපේ බලාපොරොත්තුව ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානය වනවා දකින්නයි. නොවැම්බර් 16 වෙනිදාට අපි සියලු දෙනාම එක්වී ඒ සඳහා පළමු පියවර තබමු. ජනාධිපතිවරණයට අදාළ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ පදනම් ආයතනයේදී අද සිදු වුණා. ඒ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු වංශ ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කර තිබෙනවා.
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉටු කිරීම පිළිබඳ වගකීමක් තිබෙනවා එහි දේශපාලකයන්ට පාලකයන්ට ජනතාව ඒ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරන නමුත් අපේ රටේ සිදු වී තිබෙන දේ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන හුදු ලියවිල්ලක් වෙනවා බලය ගන්න ආණ්ඩුව ඊට ප්‍රතිපක්ෂ කටයුතු කරන පළමුව අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමති අපි නීතිය සම්පාදනය කරනවා මැතිවරණයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් වෙන ආකාරය ජනතාව සහ බලය ගන්නා පක්ෂ අතර තියෙන බැඳීමේ ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරන්නේ නම් ඊටරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට අපි ලබා දෙනවා අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ මෙම රාජ්‍ය ගොඩනැගීමේ අරමුණ අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි ඒ ජනාධිපතිවරයාට බලංගු ඒ නිසා මේ රට ගොඩනගන්න නම් හැම දිනාටම නීතිය ඉටු වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කරමු මෙතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රටේ ජනතාව නොමග යවා ඇති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අඳ කැඳවීමින් කියා සිටියා කිසිම විදියකට ඉෂ්ට කරන්න බැරි පොරොන්දු අපේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කළා තියෙනවා 128 ඉඳලා 118ට නිෂ්පාදන ව්‍යාපාර සඳහා ආදායම් බදු අඩු කරනවලු දැන් අත වශයෙන්ම 128ට ආදායම් බදු ගෙවන ශේෂ්ඨ තියෙන්නේ බොහොම ටිකයි අපනායනය කුඩා හා මධ්‍යම සහ බොහෝ නිෂ්පාදන ශේෂ්ඨ ගෙවන්නේ 114යි එතකොට මොකද්ද මේ වක්‍රාකාරයෙන් කියන්නේ 114ට තියෙනකත් 18ට ගේනවා කියන එකද එතකොට මේ පුරන්දුව පිළිබඳව ලොකු මුලා කිරීමක් කරනවා හැටියට තමයි අපි දකින්නේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ සියලු බදු කපා දානවා කියලා වුණ්ඩ පොරොන්දු වෙලා තියෙනවා හැබැයි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා තියෙනවා රුපියල් බිලියන 500කට එහා කපා හරින්න යනවා රජයට ලැබෙන ආදායම එතකොට එහෙම දෙයක් වුණොත් එහෙම අපි බලාපොරොත්තු වෙන අයවැය හිඟය මේ රටේ කිසිම දවසක නොතිබිච්ච 9%ක විතර ප්‍රමාණයකට වැඩි වෙනවා ජනතාව මුලා කරලා මේ වාගේ නොයෙකුත් මාකටිං පාරක් දාලා මේ වැඩේ කරන්න හිතන්න එපා මේක ජනතාවට කරන මහා විශාල අසාධාරණයක් සහ වැරදි වැඩක් වත්පන් යුද හමුදාපතිවරයාගේ පත්වීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ුණා අද ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකද මේ සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වේ තිබුණා වත්මන් යුද හමුදාපතිවරයා ඉවත් කිරීමක් සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත්වල පළව තිබූ වාර්තා සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළා. ඒ ගොඩක වෙල රක්වාන නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් ප්‍රනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. සජිත් දිනුවත් ගෝඨාභය දිනුවත් හමුදාපති වස් කරන්න වෙනවලු මං අහන්න කැමති මේ අවස්ථාවේ පිට රටවල් කියන කියන ආකාරයට හමුදාපති වරු වස් කරන්න මේ සජිත් ප්‍රේමදාස ලෑස්තිද නෑ මිත්‍රවරුනේ හොඳට මතක තියාගන්න මේ රට ස්වෛරී මාතෘභූමියක් මේ රට ස්වෛරී රටක් මේ රටේ හමුදාපති පත් කිරීම ඉවත් කිරීම ඒක රටේ වැඩක් හමුදාපති හැටියට පත් වෙලා සිටින්නේ වීරෝදාර රණවීරෙක් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුද වීරෙක් රණවීරෙක් කවුරු මොන බලපෑම් කරන්නට උත්සාහ කරත් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා රටේ හමුදාපති හැටියට මම රකින්නවාමයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා පිට රටවල් වලට අපි පින්සෙන්දු වෙන්න යන්නේ නැහැ මට ආරංචි එක්තරා රටක් බලපෑම් කරනවලු හැබැයි ඒ රටට සජිත් ප්‍රේමදාසට බලපෑම් කරන්න එන්න බෑ ඇයි මම මේ රටේ පුරවැසියෙක් වෙලා නැහැ මම ලංකාවේ පුරවැසියෙක් මට ඒ රටේ පුරවැසිකම් නැහැ ඔය පුරවැසිකම් තියෙන ඇට්ටොන්ට තමයි බලපෑම් කරන්න පුළුවන් ඒ අයට තමයි බලපෑම් කරලා මේ රටේ ජාතික න්‍යාය පත්‍රයේ තීන්දුව කරන්නට පුළුවන් ඒව සජිත් ප්‍රේමදාසත් එක්ක බෑ මං ඔබතුමන්ලට කියන්න කැමති කවුරු හරි බලපෑම් කරන්නට ආවොත් මුළු රටත් එක්ක එක්සේසත් වෙලා කේසර සිංහය වගේ අපි අපේ මාතෘභූමිය සුරකින්නවා සුරකින්නවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා රූපවාහිනිය ඉදිරියේ විවාදයකට තනියම ඒමට නොහැකි නම් පෞලම සමග පැමිණෙන ලෙස තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ මුල්කිරිගල ජන හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. Honda විශ්වාසයෙන් Honda තාක්ෂණයෙන් ලංකාවේ අංක එකේ ස්කූටර් පෙළක අපි එකම Honda පවුලක්. මම ආරාධනා කරා මගේ ප්‍රතිවාදියාට එතුමාගේ සැලැස්ම රට ගොඩනැගීම නම් මගේත් සැලැස්ම රට ගොඩනැගීම අපි දෙන්නම රට ගොඩනගනවා නම් මහ ජනතාවට හොඳ විවෘත පිරිසිදු තීන්දුවක් ගන්න සජීවීව සංස්කරණය කරන්නේ නැතුව එඩිට් කරන්නේ නැතුව නිර්පාක්ෂික වේදිකාවට අර හරියට ඇමරිකානු ජනාධිපතිවරණවලදී වගේ දෙන්නට පුළුවන් වේදිකාවට ඇවිල්ලා හොඳ විවාදයක් කරන්න හොඳ පිරිසිදු විවාදයක් කරන්න මං අහන්න කැමතියි මෙච්චර කියලාත් ඇයි ඔබ එන්නේ නැත්තේ මං අහන්න කැමතියි මෙච්චර කියලාත් එන්නේ නැත්තේ සජිත් ප්‍රේමදාසට මූණ දෙන්න බැරි නිසාද සජිත් ප්‍රේමදාසත් එක්ක විවාද කරන්න බැරි නිසාද එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් මම මගේ ප්‍රතිවාදියාට කියනවා එතුමට තව කිහිලිකරුවක් හැටියට ඕන්නම් අයියව තන ගහගෙන ඉන්න මං තනියම මූණ දෙන්නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අයියත් මදි නම් පවුලේ ඔක්කොම ගහගෙන ඉන්න සජිත් ප්‍රේමදාස තනියම මූණට මූණ දීලා ඕනම විවාදයකට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ ජනාධිපතිවරණ සමයයි ජනාධිපති අපේක්ෂකවරු වේදිකාවල පොරොන්දු ප්‍රකාශ කරමින් ජනතාව අමතනකොට අපි හිතුවා ජනතාවගෙන් අහන්න ජනාධිපති අපේක්ෂකයෙකු සතු විය යුතු ගුණාංග මොනවද කියලා මේ People's Voice විශේෂාංගය ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක හැමෝම කතා වෙනවා ජනාධිපතිවරයාගේ සුදුසුකම් ගැන අපි ආවා ජනතාව අතරට එළමෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම මොන වගේ එකක්ද කියලා ජනතාවගෙන්ම අහලා දැනගන්න. කොරණායකත්වය තමයි නේද? කොයි කවුරුද හොරුනේ ඉන්නේ? කොයි කවුරුද දැනන්නේ අපිට? සාමාන්‍ය ජනතාව විදිහට මොකද්ද හිතන්නේ ජනාධිපති අපේක්ෂකයා මොන වගේ සුදුසුකම් වලින් සමන්විත වෙන්න ඕනේ? ඉතින් සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයා කියල අපේ රටේ ඉඳලා අපේ රටේ හැමදේයක්ම බලලා අපේ රටේ ඉගෙනගෙන අපේ රට වටපිටා දැනගත්තු එකනේ තමයි රට ගොඩ ගන්න පුළුවන්. ජන යහපත සඳහා ජන දුක හඳුනන දිම් මට්ටමේ ජනනායකයෙක් තමයි අපේ රටට අවශ්‍ය. අධ්‍යාපන සුසුකම් වලින් නෙවෙයි මනින්ද ඕනේ මිනිස්සු මේ රට ජාතිය වෙනුවෙන් රටට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිනි තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. තමයි හැම කට්ටියම දෙමළ සිංහල මුස්ලිම් කට්ටිය ඔක්කොම එක විදිහට ජීවත් වෙන්න ඕනේ. ජනතාවට වැඩ කරලා පෙන්නපු එක්කෙනෙක් වෙන්න ඕනේ. කෙනේ රටට ණය අරගෙන බොරු දේවල් කරනවා නෙවෙයි ඊට වඩා දෙයක් තියෙනවා කරන්න. හොඳට දේශීය නිෂ්පාදනයන් දිරිගන්වමින් අපේ තියෙන සම්පත් හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් නායකත්වම මම හිතන්නේ. මේ ඉකොනොමිකල් ප්‍රොබ්ලම් තියෙනවා මේ ටැමල්ස් ප්‍රොබ්ලම් තියෙනවා කොම ඉඳලා ටික ටික කරන්න ඕනේ. ඒක තමයි ඒක තමයි ඕනේ. කතාවට නෑ වෙල. මේ වෙල කරන්න ඕනේ. පොරොන්දු දෙන එක තමයි ජනාධිපතිවරණය. පොරොන්දු දීලා වල ඒක ඉෂ්ට නොකරන එක ජනාධිපතිවරයෙක් නෙවෙයි. අර පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න එපා. කියන්නේ දුප්පතාගේ දුක හඳුනන පොඩි මිනිහාගේ දුක දන්න මිනිස්සෙක් වෙන අල්ති මේ රටේ හිටපු මිනිස්සෙක් වෙන්නත් ඕන. පොලිටිකල් කියන දේ ගැන ඇත්තටම මම කතා කරන්න කැමති නෑ. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇත්තටම දුකිතයි. ජනාධිපතිතුමාලා ළඟ තියෙන්න ඕනේ දුප්පත් මිනිස්සු බලන්න ඕනේ. අපි වගේ මිනිසුන්ට ජොබ් එකක් දෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළ යුතු මඟ සම්බන්ධයෙන් මේ දිනවල වැඩිපුර කතාබහට ලක් වෙනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තැන තැන රැස්වීමෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ වෙනස් කළ යුතු බව. ඒ අනුව ලබන පස්වනදා නව පියවරක් තබන බව එම පක්ෂයේ සුරැකීමේ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානය පිළිබඳව අද රටේ යම් මතයක් ගොඩනැගිලා තිබෙනවා. අපිට දැන් එද
එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන සැලකිල්ලක් නොදක්වපු සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ওই පොහට්ටුවට එකතු වෙලා ඉන්න කණ්ඩායම ඒ දවස්වල ගණන් ගත්තේ නැහැ බිම්මට්ටමේ මතය මොකක්ද කියන එක. ජනාධිපති මණ්ඩලය තුලදී සංවිධායකවරු සියල්ල කැඳවලා මත විමසුමක් කළා තම තමන්ගේ අදහස් මොනවද කියලා. නමුත් ඒ මත විමසමේ හැමදෙනාගේම ඉල්ලීම වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් දාන්න ඕනේ කොහොම වුණත් පොහට්ටුව සමග අපි සම්බන්ධ වෙන්න බෑයි කියන එක. එහෙම තියෙද්දි තමයි කීප දෙනෙක්ගේ වමනාවට පොහට්ටුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරේ. ලංකාව පුරාම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ බිම්මට්ටමේ ඉන්න සියල්ලම අපි එකතු කරන්න. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණේ නොවැම්බර් 5 වෙනිදා වෙනකොට 15,000ක පමණ පිරිසක් ගෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ ඒ දවැන්ත මහා සම්මේලනය පවත්වන්න මේ වෙනකොට අවශ්‍ය කටයුතු සියල්ල මේ සංවිධානය කරලා හමාරයි. මම අභියෝග කරනවා දයාසිරි ජයසේකර ඇමතිතුමාට පුළුවන් නම් පොහොට්ටුවේ වේදිකාවකට නැගලා පෙන්වන්න කියලා. එතුමා මේ වෙනකම් පොහොට්ටුවේ වේදිකාවකට නැග්ගේ නැහැ. ඇයි ඒ? ඒ කාරණේ මොකද්ද කියන එක තමුන් ආසලා දන්නවා. ඒ නිසා අද මෙවැනි තත්වයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කරන්ඩ මේ නායකත්වය අද කටයුතු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉතිහාසය බැලුවාම පක්ෂ කඩා හිරවන්න විනාශ කරන්න ඉතාම දක්ෂයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා පොහොට්ටුව පක්ෂය පොදු ජන පෙරමුණ හැදුවා. අද වෙනකොට අපේ පාක්ෂිකයන්ට අපි පොහොට්ටුවට එකතු වුණොත් අපේ පක්ෂයේ ඉරණම කුමක් වේද කියන එක උපකල්පනය කරගන්න පුළුවන් වෙලා තියෙන වටපිට සිදුවන දේවල් වලින් බද්දගම රැස්වීමක් පැවතුණා. ඒකේ ප්‍රධාන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රි නිශාන්ත මුදෙහෙට්ටිකම්. ඔහුට ඒ රැස්වීමේ කතාවක් දුන්නේ නැහැ. ශාන් විජේලාල් හිටපු ප්‍රධාන ඇමතිතුමා කතා කරන්න ගියා. හූ කියලා ඔහුගේ කතාව නැවැත්තුවා. මේක හරියට කියනවා නම් ගෙදර ගෘහමූලිකයාට ගෙදරට ඇතුල් වෙන්න ඉඩ නොදෙනවා වගේ වැඩක්. ඊට පස්සේ ගියා රාජ්‍ය මාසනේ හික්කඩුවේ රැස්වීමට. එතන රැස්වීමේදී මේ තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් කතා කරන්න දුන්නේ නැහැ. හබරාදුවේ සංවිධායක හැටියට අවුරුදු 15ක් ඉතර ඉන්න චන්දිම වීරකොඩි මහත්තයාට කතාවක් දුන්නේ නැහැ. අපි මේක කල්ැතුවම දැක්කා. මේක මේකට හේතු කරන්න එපා. මේ අයට ඊට පස්සේ පළ නොකිය පලා බෙදෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨයන්ගේ එකමුතුව කොළපති රැස්ුණා. එම පක්ෂය නියෝජනය කරමින් පළත් පාලන ආයතනවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන්, පළත් සභා හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු අමාත්‍යවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මම මහින්ද මහත්තයට උදව් කරපු බව ඇත්ත. හැබැයි කාටවත් කියන්න බෑ මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකත්වයේ දාලා ගියයි කියලා. හිටපු පළවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරයා එතුමා පැරදුනාට පස්සේ මේ කුමාර් වෙල්ගම විතරයි කියන එක මම තමුන්නාන්සර කියන්නේ. මේ පක්ෂය ගැන හොඳට ඉතාම හොඳට දන්නවා. මට හොඳට දුර පේනවා. ඒ නිසා තමයි මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වේ දින 52 දී ඔයා අගමැතිකම ගන්න එපා කියලා. නමුත් ගත්තා. මම සම්පූර්ණයෙන්ම අමැතිකම ප්‍රතික්ෂේප කරා. මේ ගමන පොහට්ටුව මම 100%ක් දන්නවා පොහොට්ටුව දිනන්නේ නැහැ කියලා. හැබැයි පොහොට්ටුවේ මම හිටියානම් ඒත් මට හොඳ ඇමතිකමක් හම්බ වෙනවා. ඉතින් මේ ඇමතිකමද ලොකු, අපේ රටද ලොකු, අපේ පක්ෂයද ලොකු. ඒක නිසා මම කියනවා මේ ඇමතිකම් වලට වැඩිය අපි අපේ රටයි අපේ පක්ෂයයි ආරක්ෂා කළ යුතුයි කියන එක මම හැමතිස්සම කියන්නේ. පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ. පොහොට්ටුව දින්නොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ඒ වගේම පොහොට්ටුවේ සභාපති වෙන්නේ දෙන්නම රාජපක්ෂවරු කියන එක මම තමුන්නාසර කියන්නේ. නොවැම්බර් මාසේ 5 වෙනිදාට අපි පෙන්වන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඉන්නේ වෙන කායිකාවක් නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකාව ඉන්නේ අපිත් එක්ක කියන එක අපි පෙන්වන්න ඕනේ. දේශපාලන වේදිකාවල කතාබහට ලක්වෙන ඇතැම් කරුණු මාධ්‍ය හරහා වාර්තා වෙන ආකාරය පිළිබඳ ජනතාව තුළ ඇත්තේ සතුටක් නෙවෙයි. සිංහල, දෙමළ, එවැගේම මුස්ලිම් ජනතාව අතර පිළිගැනීමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්.එම්. ෆෞසි මහතාටද පසුගියදා මුහුණ දෙන සිදුවුණේ එවැනි සිද්ධියකටයි. මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ගියේ ජනාධිපති මැතිවරණදී අපි උගා මාංශි වෙලා මහින්ද රාජපක්ෂ දිනල් දෙන්නට කටයුතු කළා. ඒ තරම් සම්බන්ධකමක් තිබුණා. ඉතින් එහෙම පවුලට මම කවදාවත් දොස් කියලත් නැහැ. එක වචනයකින් හරි ගාන්න ඕනේ මරන්න ඕනේ කියලා කියන්නත් නැහැ. මගේ ප්‍රකාශනය ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ආරක්ෂා කරන්න ඕන නම් කෝටාභය රාජපක්ෂව පරදන්න ඕනේ කියලා කිව්වා. ඒ පරදන්න ඕනේ කියපු වචනේ වැරදි විදියට හිරුවේ ජනතාවට දීලා තියෙනවා. ඒකෙන් මට තර්ජනයක්ත් තියෙනවා මගේ ජීවිතේට. මොකද අද කෝටාභය රාජපක්ෂට උගා දෙනෙක් ආදර කරනවා. කවුදරි කෝටාභය රාජපක්ෂට මේ වාගේ කටයුත්තක් කරන්න යනවා කියලා ආරංචි ලැබුණා නම් ඒ මිනිහා මරන්න උත්සාහ කරයි. එහෙම නැත්නම් මගේ ජීවිතේ නැති වුණා නම්
හිරු නාලිකාව වගකියන්න ඕනේ මේ වගේ ප්‍රකාශයක් කරපු නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී A.H.M. ෆෞසි මහතා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයටද පැමිණිල්ලක් ඉදිරිපත් කළා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් දොරේ දරූ කාලයේ සිදු කළේ විශාල ලෙස කොමිස් මුදල් රැස් කිරීම බව කොළඹ නගරාධිපති රොසි සේනානායක මහත්මිය පවසනවා. ඒ වත්තල අද පැවති කාර්තා සමුළුවකට එක් වෙමින් වත්තල මැතිවරණ කොට්ටාසයේ ලක්වනිතා ඒකකය සංවිධාන කළ කාන්තා සමුළුව වත්තල නගර ශාලාවේදී අද පැවැත්ුණා. මැති ඇමතිවරුන් නැතුළු කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ඕටාමි මහත්තය ළඟ ඉන්නේ කවුද? එකතු වෙලා ඉන්නවා කරුණා අම්මා ඊළඟට පිල්ලියන්. කොච්චර කී දෙනෙක් මැරුවද? සහරාන්ගේ නායකයා හිස්බුල්ලා. මේ අපේ කතෝලික පල්ලි දෙකටම පහර දුන්නේ ඒ කණ්ඩායම. ඔය වගේ පිරිස් තමයි ලඟ කරගෙන ඉන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද අපේ සාධාරණයක්? සරත් පොන්සේකා මැතිතුමාට සජිත් මහත්මයා බාර දෙන්න යනවා ආරක්ෂක ක්ෂේත්‍රයේ. ඒක අවශ්‍යයි. නැත්නම් ඔය කෑ ගහන අයියලා ටික පාලනය කරගන්න අමාරු වෙයි. එදාට තමයි ඒගොල්ලෝ රත් වෙන්නේ. අපි මේ ජනාධිපතිවරණය දිනලා සරත් පොන්සේකා මැතිතුමාව ආරක්ෂක ඇමතිතුමා නීති හා සාමය ඇමතිතුමා පත් කරපුවාම ඔය කට්ටිය ආයේ ඇමරිකාවට පැනලා යයි. එයි ඇමරිකාවේ පුරවැසිභාවය තියෙනවනේ. युद्ध बीमें इंदगी ना युद्ध करपो आया तमाई मेरा टा आरक्षा करे दें गोटा भी राजपक्ष महत्त्व मनाद करे आरक्षक ले काम है ठीक है इतुमा के लिए युद्ध करा द उतरे ने इतुमा युद्धामुदा मुलास्तान इंदगी ना मुकदे युद्ध करन दाबिया युद्ध गांडों ने हेलीकॉप्टर गांडों ने मिग्याना गंता मेवे विशाल लेसर कुमिस मुदा कसा काला ए मिग्याना कुमिस मुदलक गेना जनतावर सत्य प्रकाश करला दीपू देंड हदपू लसंत विक्रमतुंग मेतुमाव गातने करा ए नडुवेदी गोटावे राजपक्ष महत्या मनाद करे प्रकाश करला तीना ममने में लसंत विक्रमतुंग गातने करे एक राज्य गातने या तमागे सहोदर्य में रट මේ රටේ රණවිරුවන් සිළු දෙනම පාවලා දීලා එතුමා නිදහස් වෙච්ච ආකාරය ජනතාව හොඳාකාරව දන්නවා. අමුතුවෙන් ඔය කියන වෙස්මූණු ගැලවිලත් නැහැ. ඔය පුරවන් ඉන්න හැම ගැලවිලත් නැහැ. ඒ වගේම අමතක කරන්න එපා කොටියගේ පුලි මකන්නත් බෑ කියන එක. එනකොට නම් කොන්ද නවාගෙන ඇවිදින්නවා. කියයි මම මේව කරනවා අරව කරනවා අර සීරම කරනවා කියලා අමතක කරන්න එපා. එක් නැඩිගොඩ මහත්මියට වෙච්ච දේ මට වෙච්ච දේ. අමතක කරන්න එපා අගවිනිසුරු වරියට වෙච්ච දේ ශිරාණි බණ්ඩාරනායක මැතිනිට වෙච්ච දේ. පසුකීතයිල දැක්කුණු කාන්තා ප්‍රඥප්තියේ පිටපත් කිහිපයක් කාන්තාවන්ට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. එත් සමකේ නයිටියෙන් රාත්‍රියේ නවය සතියන්ත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.